Harbiden, Dembala. Aku tu yang kira awas tibri yang kira, dah istar awas tibri. Angkut turun tu. Angkut turun. Wedding awas tibri. Mega ya. Wedding awas tibri. वैटर ना हाउस तिब्रे मेक आंधी ने बुदे मेक आंधे ला मां कोटु करा ना मेरे मेटी कर मेक आंधे ला मेक मकान ना मान अभी करने करने का मकान ना मेक वाई बाहर ने बुदे मेक एक्स बाहर ने मेक मूल लाख से मूल डावत लवाक क्या? मूल डावत लवाक क्या? डेटा वाई एक है, डेटा एक्स एक है, डेटा वाई देकर, डेटा एक्स देकर, हर नंग मेथ को नहीं वेर विचार आए, नम यह मेन नवाश्य ने उस अस्पृश्य सा ऐंदर है कि कामी इन्द्र, नियम वाक के मूल डावत लवे, नियम वाक के मूल डावत लवे, डेटा वाई एक बजी डेटा एक्स एक विशाल संकेत दान में भक्त का टाइम इधर डेटा वाई दे प्रति डेटा एक्स दे इधर वाक्य दिगे मिमलाक्षण लेके है वाक्य दिगे मिमलाक्षण लेके है वाक्य दिगे मिमलाक्षण लेके है हर बिल्ली हाथ नहीं बोलते सर हाथ नहीं बोलते सर हाथ नहीं बोलते सर वैदना इस तावरा आवस्थित रे मिश्र भरती ये आंका हाथ रे दीरल ऐत्यवार अंधी नु मेक मेकारी एक्स बाउंड है वाई बाउंड ए बी सी मैं वाई बाउंड है, मैं एक्स बाउंड है, एबी, बीसी, इससे लिया ना बोलते, वक्र ही, एबी कोण सीन वैदना हाउस तिब्री रहा, वक्र ही, एबी कोण सीन वैदना हाउस तिब्री रहा, वक्र ही, एबी कोण सीन वैदना हाउस तिब्री रहा BC कोड सीन स्थावर आवस्थी ब्रेय पेनु का है BC कोड सीन स्थावर आवस्थी ब्रेय पेनु का है हर इरा प्रश्न आंके थोड़ा सतरा दिया इरा प्रश्न आंके ये वाक्य है ठीक ओपको मारी इरा प्रश्न आंके उते निष्पादन कारक समताओ नियम वाक्य के पेड़ नाम निष्पादन कारक समताओ नियम वाक्य के पेड़ नाम निष्पादन कार्यक्षमता नियम आक्रमण पेड़ ना
මෙන්න මේක බලන්න නිස්පාදන හැකියාව ආයුක්ත ඕන හැනයක් ගන්න පුළුවන් දැන් මං ගන්න මුලට අවතලයක එහෙම නියතයක් නැහැ දැන් නිච්චත ප්‍රශ්නේ තුල නැහැ වැඩෙන අවස්ති පිළිවෙල කියලා මම කතාවක් කළා විභාගෙ දුන්නොත් වැඩෙන අවස්ති පිළිවෙල තත්වයක් තුල නිස්පාදන කාර්යක්ෂමතාව වෙන්නන්න කියලා මුලට අවතල විය යුතුමයි ස්ථාවර අවස්ති පිළිවෙල තත්වයක් තුල නිස්පාදන කාර්යක්ෂමතාව වෙන්නන්න කිව්වොත් ඒකව සරලකිය වෙන්න ඕන ඒ මෙතන මෙතන මම එහෙම කිව්වේ නෑ ඔතේ නිස්පාදක කාර්යක්ෂමතාව කියලා කියන්නේ නිස්පාදක කාර්යක්ෂමතාව කියන්නේ අවම පිරිවැයක් යටතේ උපරිම නිමෝමක් ලබා ගැනීම නිස්පාදක කාර්යක්ෂමතාවයි අවම සම්පත් යෙදවීමක් යටතේ උපරිම නිමෝමක් ලබා ගැනීම නිස්පාදක කාර්යක්ෂමතාවයි අවම පිරිවැයක් යටතේ උපරිම නිමෝමක් ලබා ගැනීම නිස්පාද කාර්යක්ෂමතාව වෙන නිර්වචන වලවලු තියෙනවනම් ඒත් ඕකම තමයි ඒකම තියෙන ප්‍රශ්නයක් නිස්පාද කාර්යක්ෂමතාව පෙන්වු කරන්න පුතේ නි හැම වක්‍රය මත ලක්ෂණ මෙන්න මේ ලක්ෂණ A ලක්ෂය B ලක්ෂය C ලක්ෂය D ලක්ෂය වක්‍රය මත ලක්ෂණින් තමයි පුතේ නිස්පාදන කාර්යක්ෂමතාව වෙන්නේ අපේ ඉදම සම්පූර්ණම වගා කරලා අන්තිමට හිටවල තියෙන වැටේ gas නිස්පාදන කාර්යක්ෂමතාවය ඉටු වෙන පුතේ කොන්දේස් දෙකයි එකක් තමයි පූර්ණ සේවා නියුක්තිය සේවා නියුක්තිය पूर्व सेवा नियुक्ति के लिए हुआ वाक्य मत लक्ष्य बिना ये निष्पाद कार्य स्थाय लक्षण पूर्ण निष्पाद है पूर्ण निष्पाद है यात्रे तीर्थ देवालों ने संपूर्ण में इन्न फिर से निपद भी था पूर्ण निष्पाद है हुआ तो वाक्य मत लक्ष्य संपत पूर्ण उपयोजने की हुआ संपत पूर्ण उपयोजने संपत पूर्ण उपयोजने ये भी नहीं पुते නිස්පාදන හැකියාවයි වක්ක මත ලක්ෂණය සම්පත් කැප කිරීම කැප කරන්න වෙන්නේ පුතේ කාර්යක්ෂම බුද්ධිය විතරයි මේ අතුලත ලක්ෂණ නිපදන කැප කරන්න දෙයක් නේ දවසට මිනිස්සෙකුට වැඩ කරන්න තියෙන පැය 8ක් කියලා තුමතු ඌ වැඩ කරන්නේ පැය 4යි ඌ ඌර සම්පත් උපයෝජනේ සම්පත් ඌර උපයෝජනේ කියන්නේ ඒකට ඉතුරු පැය 4 වැඩ කරන්න කැප කරන්න දෙයක් නැහැ. ඒක කාර්යක්ෂමනේ. දවසට පැය 8යි පුද්ගලෙකුට තියෙන්නේ. එයා 8ම වැඩ කරනවා. අන කාර්යක්ෂම පුද්ගලෙ. වාක්‍ය මත ලක්ෂණ 8යි තමයි. එන යාට මගුල් විතර කියන්නේ. මල විතර කියන්නේ. වෙනත් ආර්ථික කටයුතු නිරත වෙන්නේ. වෙනත් වැඩක නිරත වෙන්නේ. කැප කරන්න වෙන පුතේ. කැප කරන්න වෙන. කැප කිරීම වෙනන්න වෙන්නේ කොහේද? නීහම වක්‍රයක් මත කැපකිරීම පෙන්වන්න වෙන්නේ මොකද්ද නීහම වක්‍රයක් මත එහෙනම් කැපකිරීම සම්පත් කැපකිරීම කියලා තිබුණා නම් පුතේ ඒක පෙන්වන්නේ කොහේද නීහම වක්‍රයක් මත උන බලන්න කීවද බලන්න කීයක් කියවලද කීයක් කියවලද පහක් කියවුවා නිස්පාදන කාර්යක්ෂමතාව පෙන්වන්න වක්‍රය මත කාර්යක්ෂමතාව ගොන්නේ දෙකයි පූර්ණ නිස්පාදනය පූර්ණ සේවනය සම්පත් පූර්ණ උපයෝජනය කියලා කිව්වත් වක්‍රය මත ලක්ෂය සම්පත් සම්පූර්ණ බාදරගෙන අන්ත දෙකේ සම්පත් කැපකිරීමක් කරන්න වෙන්නේ වක්‍රය මත හිතන්නකෝ රටේ සම්පත් තියෙන්නේ මිලියන 5 මොනවාරි සම්පත් කවුන්ට් කරලා ගණනය කළා මිලියන 5යි තියෙන්නේ ඒක යොදන්නේ පුතේ ආරක්ෂක කටයුතුටයි සිවිල් කටයුතුට රාජ්‍ය අයවැයකින් ආරක්ෂක කටයුතුට දෙනු සිවිල් කටයුතුට සිවිල් කියන්නේ අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රවාහන ඕවා සිවිල් කටයුතු ආරක්ෂක කියන්නේ යුද කටයුතු उपरीम कार्यक्षमता वाला उपरी में कार्यस्थाएं घटित कराते हैं।
උපරිම කාර්යස්ථානය ගණිත කරන්න. එතකොට අපි ගත්තොත් අපි මේ 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 පාඩම් වලද පොයද නිසා මතක් කරට කමක් නැහැ. අපි දැන් අද ටීවී එකේ විශාල වශයෙන් ධර්ම දේශනාවක් මේ හැම එකෙම පොතේ හැදෙන්නේ කොහේද? අපේ සිත සකස් කරලා. සිත සකස් කරලා. මහණෙන්න ඕනේ ගතනි මේ සිත. බුදුනේ සිද්ධාත් කුමාර නෙවෙයි සිද්ධාත් කුමාරගේ හිත. විශේෂ කරුණු අවබෝධ කරගන්න ඕනේ පුතේ ගතේ නෙවෙයි සිතේ. එහෙමනම් ওই සිත කියන්නේ හැම වෙලාවටම කම්මැලි. ෆෝන් එකට යන්නේ. කවුරු හරි මැසේජ් එකක් එවලද කියලා බලන්නේ. නිදාගන්න. පාඩම් කරන වගේ දේවල් වලට සිත යන්නේ නැහැ. සිත කියන්නේම නිකරුනේ කාලය ගත කරා. ඒ නිසා ඔයාලා පුළුවන් තරම් කරන්න ඕනේ මොකද අර වගේ දේවල්. මොකද මේ සමාජයේ මල් වවන්න අමාරුයි වල් ලිපේ වෙන්නේ වල් පෑගෙන පෑදෙන හැම මල් වවන්න අමාරු හැබැයි මල් අමාරුවෙන් හරි වවා ගන්න වතුර දාලා සතුන්ගෙන් ආවරණය කළා ලස්සන වවා ගත්ත පුතේ gedara sudai avata sudai වල් පෑගෙන පෑගෙන යනවා ඒ නිසා පුතේ අපි කාරක්ෂ බුද්ධිලෙක් කියනවා කාරක්ෂ බුද්ධිලෙක් කියලා කියන්නේ ඒ වයසට ගැලපෙන වැඩික උපරිම කරන්න ඕන. වයසට ගැලපෙන වැඩික. මිනිස්සු කුණම් සීළු දේවල් කරන්න ඕනේ නැත්තේ නේ. කරන්න ඕන. මේ වයසට අදාළ වැඩ කොටසක් තියෙනවා. ඒ කොටස කරන්න ඕනේ ඒක කාර්යක්ෂම. එහෙනම් මම ඉස්සරහට අවුත්තේ බලන්න මොකද කාර් නිෂ්පාද කාර්යක්ෂභාවය කියලා කියන්නේ? පූර්ණ නිෂ්පාදනයයි, පූර්ණ සේවා යුක්තියයි, සම්පත් ඌණු පූර්ණ ප්‍රයෝජනයයි, සම්පත් කැපකිරීම. ඔය හතරෙන්තර මොකුත් අහන්නේ නැහැ වක්‍රේ මත. තව එකක් තියෙනවා සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂභාවය කියලා. ඒක මම කතා කරමු ඊළඟට. එනම් තෙලියන්න මෙහෙම කියන්න යටි ලියන පොඩි ඉරිකැලක් දාලා මෙහෙම නිස්පාදන කාර්යක්ෂමතාවය අනු නිස්පාදන කාර්යක්ෂමතාවය අනු නිස්පාදන කාර්යක්ෂමතාවය අනු අවම පිරිවැයක් යටතේ උපරිම නිමවුමක් ලබා ගැනීම අවම පිරිවැයක් යටතේ උපරිම නිමවුමක් ලබා ගැනීම එහිදී කොන්දේසි දෙකක් පිටුවේ එහිදී කොන්දේසි දෙකක් පිටුවේ එහිදී කොන්දේසි දෙකක් පිටුවේ එක පූර්ණ සේවා නියුක්තිය පූර්ණ සේවා නියුක්තිය देख पूर्ण निष्पादने इलाम मुलिम पटांगन पे मेवनी तत्व संपत् पूर्ण उपयोजन तत्व को මෙවන තත්ත්වයක් සම්පත් පූර්ණ උපයෝජන තත්ත්වයක් වන අතර මෙවන තත්ත්වයක් සම්පත් පූර්ණ උපයෝජන තත්ත්වයක් වන අතර නිස්පාදන සංයෝගය වෙනස් කිරීමේදී නිස්පාදන සංයෝගය වෙනස් කිරීමේදී නිස්පාදන සංයෝගය වෙනස් කිරීමේදී සම්පත් කැප කිරීම සිදුවේ සම්පත් කැප කිරීම සිදුවේ අන්ඩර්ලයින් කරන්න සම්පත් පූර්ණ උපයෝජනය කියන වචන කාණ්ඩයයි සම්පත් කැප කිරීම කියන එකයි උඩම කිව්වා නිස්පාදන කාර්යක්ෂමතාවය අනුව කියලා නිස්පාදන කාර්යක්ෂමතාව කියන එකයි
කොන්දේසි දෙක කිව්වා පුර සේවා නියුක්තියයි පුර නිෂ්පාදනයයි ඊළඟ රූලේ මුලින් කියන්නේ මෙවැනි තත්වයක් නිහැම වක්‍රයේ මත ලක්ෂයන්ගෙන් පෙන්වු කළ හැකියි මෙවැනි තත්වයක් නිහැම වක්‍රයේ මත ලක්ෂයන්ගෙන් පෙන්වු කළ හැකියි එතකොට පුතේ විභාගයේදී ඔය ඕන එකක් ඇහුවොත් විභාගයේදී ඕන එකක් ඇහුවොත් විභාගයේදී ඕන එකක් ඇහුවොත් ඔයාලා පෙන්නන්නේ වක්‍රයේ මත ලක්ෂය ඔය ඉරි ගහපු වචන පහක් තියෙනවා ආන්න පහක් අන්නේ මේකයි මේක දැන් වක්‍රයේ මත ගැටලුනේ වක්‍රය මේක අඳින්න කතා කරන්නේ වක්‍රයේ සරලකීය වෙන්නේ ඇයි කියලා වක්‍රයේ මූලට අවතල වෙන්නේ ඇයි කියලා වක්‍රයේ මත ලක්ෂ වල දන්න වක්‍රයේ මත ලක්ෂ දන්න වක්‍රයේ මත ලක්ෂ දන්න පුතේ තව ප්‍රශ්නයක් එන එකක් තමයි සම්පත් බෙදාමින් කිරීමේ කාර්යක්ෂමතාවයයි දෙවපාරී නිෂ්පාදන කාර්යක්ෂමතාවය. ඒ කියන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාව කියන්නේ පුතේ අවම් පිළිවෙකට උපරිම නිමාවක් ලබා ගැනීම. සම්පත් බෙදාමින් කිරීමේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ සමාජ වර්ණයන්ට ගැලපෙන ආකාරයට ඉඳ සම්පත් බෙදාමින් කිරීම. ඒ දෙකේම එකතුව ආර්ථික කාර්යක්ෂමතාව. ආර්ථික කාර්යක්ෂමතාව. ඒකත් අපි ලියලා ඉස්සරහට යන්න. නැත්නම් එතරම් ගැටලුවක් වෙනවා. මම මෙහෙම ලියන්න පුතේ. आर्थिक कार्यक्षमता निहम वक्र की पेन्ना एक बिंदल प्रश्न अनुकूल आर्थिक कार्यक्षमता निहम वक्र की पेन्ना आर्थिक कार्यक्षमता निहम वक्र की पेन्ना लिया मेम आर्थिक कार्यक्षमता कोटास देखेंगे नियुक्ते आर्थिक कार्यक्षमता कोटास देखेंगे नियुक्ते आर्थिक कार्यक्षमता कोटास देखेंगे नियुक्ते एक निष्पादन कार्यक्षमता एक निष्पादन कार्यक्षमता देख संपत बेदावीन किरी में कार्यक्षमता देख संपत बेदावीन किरी में कार्यक्षमता ईलंग रूले मुलिम पटंगा निष्पादन कार्यक्षमता निष्पादन कार्यक्षमता निष्पादन कार्यक्षमता निष्पादन कार्यक्षमता अवम पिरीवेकड़ते उपरी मणिमूम क्लबगनीम अवम पिरीवेकड़ते उपरी मणिमूम क्लबगनीम पूर्ण सेवा नियुक्त्य सह पूर्ण सेवा नियुक्त्य सह पूर्ण सेवा नियुक्त्य सह पूर्ण निष्पादनेन කොන්දේසි දෙක ඉටු වේ යුතුය. පූර්ණ නිස්පාදනය යන කොන්දේසි දෙක ඉටු වේ යුතුය. ඒකටම කියන්න
निष्पादन कार्यक्षमता निहेम वक्रय मत लक्ष्यांगिम पेन्नुकल हेत निहेम वक्रय मत लक्ष्यांगिम पेन्नुकल हेत एक ऐसे अतुले अंडरलाइन कराने पूर्ण सेवा नियुक्ति आई पूर्ण निष्पादन है ईरागर उले मुरिंग पढ़ेरी कहलात दालियाँ ने संपत विदाविंग किरी में कारक्षमता आया नो 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 समाज वर्णयंत गेलपिन आकारेट समाज वर्णयंत गेलपिन आकारेट समाज वर्णयंत गेलपिन आकारेट हिंग संपत बेदाविन किरीमाय हिंग संपत बेदाविन किरीमाय हिंग संपत बेदाविन किरीमाय हिंग संपत बेदाविन किरीमाय एदी एक नाम बताए एहदी आंतिक प्रतिलाभ वारांगे तुले एमबी एमबी मार्जिनल बेनिफिट की नेगर आंतिक प्रतिलाभ वारांगे तुले एमबी आंतिक पीरियड वारांगे तुले एमसी मार्जिनल कॉस्ट समान वित्तीय समान वित्तीय एक नंबर यह बताए संपत बेदाविंग किरी में कारक्षमता आवर संपत बेदाविंग किरी में कारक्षमता आवर संपत बेदावे किरी में कारक्षण तो हावर वक्रय मत निहेमा वक्रय मत निहेमा वक्रय मत एक लक्ष्य के दी पमना पेनु करा एक लक्ष्य के दी पमना पेनु करा आर्थिक कार्यक्षता निहेम वक्र प्रस्ता शता निहेम वक्र प्रस्ता शता निष्पादन कार्यक्षता
හැබැයි පුතේ අවම් පිරිවැය කරතේ බාන නිපදවම වැඩක් නෑ මිනිසුන්ට අවශ්‍ය බාන නිපදවන්න නැත්තම් අනේ අවම් පිරිවැය කරතේ නිපදවන්න පුළුවන් බාන නිපදවන්න ඕන මිනිසුන්ට අවශ්‍ය බාන මේ හැම ලක්ෂයකම ABC කියන හැම ලක්ෂයකම අවම පිරිවැය කරතේ උපරිම නිමෝල බලන්න අපි දුන් මේ පාන් වර බනිස් පාන් විතරක් උපදවන්න පුළුවන් අඩු පිරිවැයක බනිස් විතරක් උපදවන්න පුළුවන් අඩු පිරිවැයක පාන් 10යි බනිස් 3000යි උපදවන්න පුළුවන් අඩු පිරිවැයක මේ ප්‍රති වැඩන්නේ ආර්ථික කාර්යක්ෂමනේ එයි මිනිසුන්ට අවශ්‍ය පාන් ප්‍රමාණය අවශ්‍ය බනිස් ප්‍රමාණය තමයි නිපදවන්න ඕන අඩු පිරිවැයක ඒ කොන්දේස් දෙකම ඉතුරු වෙනකොට මොකක්ද වෙන්නේ ආර්ථික කාර්යක්ෂම समस्त कार्य बाल्टी में ये ना बोले मैं बी लाख से गत्तो मैं बोलने तावत ए थाले में प्रस्तार एक निर्माण है मेरो मित्र प्रमाणे मित्र मिल मित्र बोले मैं आंतिक प्रतिलाभ की रक्षा आने मार्जिनल बिनिफिट और आटे बोले डेट दिदास विषय के दर वो मित्र इन्होंने तेर नो මේ ආන්තික ප්‍රතිලාභ කියලා කියන්නේ ඉල්ලුමක් නෙවෙයි. ඒක අටවෙනි පාඩේ කතා කරමු. මේ ආන්තික පිරිවැය කියලා කියන්නේ පුතේ සැපියුමක් නෙවෙයි. ඒ දරුවන්ට තේරෙන කොයි විදිහද? ඒ තේරෙන්නේ කොයි විදිහද? අටවෙනි පාඩේ මේ බාහිරතා පාඩේ. දැනට වාඩ උගන්නන්නේ ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැය කියලා. අන්න පුතේ බලන්න. මේ B ලක්ෂයේදී ආර්ථික කාර්යස්ථාරය කියන්නේ B ලක්ෂයේදී ලක්ෂයේදී මම ලියන්න කියනවා අපි ලියන්නේ කොහොමද B ලක්ෂයේදී නිෂ්පාදන කාර්යක්ෂමතාවය හා සම්පත් බෙදා වින් කිරීමේ කාර්යක්ෂමතාව දෙකම ඉදුවේ ආර්ථික කාර්යක්ෂමතාවය දැකිය හැකියි එනම් නිහමාවක් එක 1 ලක්ෂයකදී පමණක් ආර්ථික කාර්යක්ෂමතාවය පවතී ආර්ථික කාර්යක්ෂමතාව අපි ඕවා ඉගෙනගෙන ගියා වෘත්‍ය ඇහුවේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය හා සම්පත් බෙදා වින් කිරීමේ කාර්යක්ෂමතාවය අතර වෙනස මොකක්ද निष्पादन कारक्षमताव के नाडुम पीरवेक करते ऊपरी मिनिमम मग ලබා ගැනීම निष्पादन कारक्षमताव के लिए කියන්නේ වැඩි පිළිවෙයක් කරති අඩුම මොමක් ලබා ගැනීම ඉතින් ඊට වෙන පොන්දේ තමයි පූර්ණ සේවා නියුක්තිකුත් නැ පූර්ණ නිෂ්පාදනකුත් නැ සම්පත් බෙදාවෙන් කිරීමේ අකාර්යක්ෂමතාව කියලා කියන්නේ සමාජ වර්ණයන්ට නොගැලපෙන ආකාරයට බාහිර නිෂ්පාදනය කරන ඒ සමස්තය අපි කියනවා ආර්ථික අකාර්යක්ෂමතාව කියලා මෙදා විභාග දිහලා තින්නේ පරි නිර්දේශය හරහා තිබුණා මේ ප්‍රශ්නේ නව නිර්දේශයේ ඒක අනිත් පැත්ත දිහා තිබුණා අකාර්යක්ෂමතාව කියන්නේ. ඉතින් අපිට විස්තර කරන්න පුළුවන් අන්තිම උන. එහෙනම් මේක අඳින්න. මේක ඇදලා ඉස්සරහින් අපි ලියමුද? මේක අඳින්න B ලක්ෂයේ විතරයි. අපි දන්නවා 2021 ගේ දරුවෝ මෙතන ඉන්නවනම් මාජිනල් බෙනිෆිට් කියන්නේ ප්‍රතිලාභ මාජිනල් කොස්ට් කියලා කියන්නේ පිරිවැය සැපයුවක් කියන එක. මිනිස්සු ඉල්ලන බාන්න නිපදවන්න අඩු පිරිවැයක් ගන්න. ඒ වුණොත් තමයි ආර්ථික කාර්යක්ෂමතාව. අදින් මේක හරි මුදේ ඉස්සෙල් ලියන්න මෙන්න B ලක්ෂයේදී නිෂ්පාදන කාර්යක්ෂමතාවේ හා සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවේ යන संपत बेदावें किरीमें कार्यक्षमतावे याने संपत बेदावें किरीमें कार्यक्षमतावे याने देखा मितुई आर्थिक कार्यक्षमतावे के ने समस्त कार्यक्षमतावे
आर्थिक कार्यक्षमता इटे वाक्यात एक लाख से कदी पमनी एक लाख से कदी पमनी टेलीग्राम हो चिट्ठपट हो यान कथा आर्थ तेरे कथापेन तमागे तीन अवबोधे प्रमाण मडल दूदावे जिन्ना उपाधि पोड़ी कथा अवबोधि मुहपुरा गया अम्म के तात के कुना पास में प्रश्न विंद अवबोधे प्रमाण मैं මේ නිස්පාදන හැකියාව ආයු වක්‍ර පාඩම තව හොඳට කියවන්න දැන් 2022 දරුවෝ ඉන්නව නම් මෙතන ඒ දරුවොන්ට තේරෙන ප්‍රමාණයට වඩා 2021 ෆස්ට් සයි පළවෙනි සැරේ ලියන්න ඉන්න ළමයි ඉන්නව නම් මෙතන ඒ දරුවොන්ට තියෙන වෙනතක් එක සැරයක් විභාගෙට ලියලා මේ වගේ එරිලා මේ පාඩම් කරලා හෙට විභාගේ කියලා පොත්වලට වැඳලා ගෙදරින් ගිහිල්ලා එහෙම සූදානම් වෙච්ච ළමයි දැන් මෙතන ඉන්නවනේ मम उदय आयेगा विकास निकल किसी प्रश्न अपने लंकाय टावर विकास निकल रूपये लंकाय सिग्नल प्रश्न डाउनलोड
පැහැදිලි පේනවා. විකාශනගාරින් මං හරියට පුල් විකාශනය කරනවා. මගේ වරදක් නෑ. මගේ ටවර් හොඳයි. මගේ විකාශනගාරය හොඳයි. නිවේදක කටයුතු සියල්ල හොඳයි. ඔයාලට තේරෙන ප්‍රමාණය ඔයාලා ඇන්ටනාව මත ඇට පේන ප්‍රමාණය ඇන්ටනාව මත තියෙනවා. ඒ නිසා පුතේ මේ පාඩම් නැවත 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 කරන්න. අභ්‍යාස හොයාගෙන යන්න. ඔයාට තේරෙන ප්‍රමාණය වැඩි වෙයි. ඔයාට තේරෙන ප්‍රමාණය වැඩි වෙයි. මේවා කියන්නේ වෙනදාස් වලට මේ අද බොහෝ දෙනා සැලියන්නේ. කොහෙද සැලියන්නේ? මේ හැමතැනම තියෙන බුද්ධහම. හැමතැනම බුද්ධහම තියෙනවා. මං කියන වචනේ බුද්ධහම තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. එහෙනම් පුතේ හරි නිස්පාදන හැකියා මායු වක්‍රය මත ඔක්කොම හරි. දැන් ලොකු පියවරක් අපි පැය තුනක් තිස්සේ ගියා. දැන් මං දන්නෝ සමහර අය හය හමාට ආපු අය ඉන්න. හයේ ඉඳලා හිටපු දරුවන්ට වඩා හය හමාට ආපු අය තේරුම් අඩු. කතායි මුළු ටික දැන්නේ. හතට ඇවිල්ලා හත හමාට ඇවිල්ලා බලලා දීපු අයත් ඉන්නවා. ඒ අයගේ අදහස් විනාස. අටට ආපු අය ඉන්නවා. ඒ මුලේ ඉඳලා සංයමයෙන් අද උදේ හොඳ ධර්ම දේශනාවකගේ භාවනාවක් වගේ එකම ආකාරයෙන් යෙදිලා ඉන්න දරුවන්ට හොඳට තේරෙනවා. හොඳට තේරෙනවා. අන්තිමට හිතේ වාරද නිස්පාදන හැකියා මායිම් වක්‍ර කියන්නේ අපි හිතන් හිත ආකාරය පස්තාරයක් නෙවෙයි බම්බුව. මේක මොකද රූපාර රූප තුනයි ගත්තේ. ඕන ප්‍රශ්නේ උත්තර ලියන්න පුළුවන්. දැන් වක්‍රේ මත පුළුවන් පුතේ. දැන් අපි යමු වක්‍රේ පිටට. වක්‍රේ පිට ලියන්න. සම්පත් ඉඟකම නියම වක්‍රේ වෙන්න. සම්පත් ඉඟකම නියම වක්‍රේ වෙන්න. සම්පත් ඉඟකම නියම වක්‍රේ වෙන්න. සම්පත් ඉඟකම නියම